හිතවත් මිට්ටුන්. මේ නිශ්චිත මොහොත වෙනුවිට මිනිමරු ගෝට හත් පොලේම ගාගෙන. විශේෂයෙන්ම බලයට ඇවිල්ලා අවුරුද්දක්වත් යන්න ඉස්සර වෙලා තමන්ගේ පවුලට බලය නතු කරගන්න ආණ්ඩුකය ව්‍යවස්ථාවට 20 වෙනි සංශෝධනය ගෙනාවා. 20 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණය තමයි 20 වෙනි සංශෝධනය කියන අවජාතක දරුවා ඉදිරිපත් කරේ ගෝටටත් මරාටත් රාජපක්ෂ පවුලටත් මේ රට තමන්ට ඕන විදිහට පාලනය කරන්න. එහෙම නැත්නම් ඒකාධිපතියෙකු බිහි කරන්න අවශ්‍ය කරන නෛතික වපසරිය නිර්මාණය කරගන්න. මේ සම්බන්ධයෙන් මේ රටේ සිටින බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. මෙය ජනතාවගේ මතය විමසන එහෙම නැත්නම් ජනමත විචාරණයකට යොමු කරන්නයි කියන ඉල්ලීම කරන්න. මිත්වරුනි, මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සතියකට ආසන්න කාලයක් පාර්ශ්වයන්ගෙන් කරුණු විමසුවා. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. විසුවන සංශෝධනයේ තියෙන 5 වෙනි මගන්තිය මගින්, ඒ කියන්නේ මේ රටේ ඉන්න විධායක ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන සම්පූර්ණ මුක්තිය සම්මත කරගන්න නම් අනිවාර්යයෙන්ම ජනමතයකට යා යුතුයි, නැත්නම් ජනමත විචාරණයකට යා යුතුයි කියන කාරණේ. මිත්වරුනි, මේක ගෝඨාභය ලබාගත්තු දැවැන්ත පරාජයක්. මොකද මොවුන් උත්සාහ කරේ 3-2 බලයකින් මේක සම්මත කරගෙන තමන්ට ඕන විදියට මේ රටේ අල්ලේ නටවන්න. විශේෂයෙන්ම මේ කුපාඩි ව්‍යවස්ථාව නිර්මාණය කරන්න, නැත්නම් මේ අවජාතක දරුවන් නිර්මාණය කරන්න ජීඑල් පීරිස් කියන කාලකන්‍යා වගේම අලි සබ්රි කියන තක්කඩියත් ගෝටට උදව් වුණා. ඒ කෙසේ වෙතත් ඊයේ දිනේදීත් මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී ගුටු කෙලියෙක් නොගින් බේරුණේ 99. ඒ කෙසේ වෙතත් මිත්වරුනි, මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුව, ඒ කියන්නේ 5 වෙනි වගන්තිය 20 වෙනි සංශෝධනයේ තියෙන 5 වෙනි වගන්තිය සම්මත කිරීමට නම් ජනමත විචාරණයකට යා යුතුයි කියන තීන්දුව ලබන මාසේ මේ මාසේ 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා කතානායකවරයා හරහා. මේ වන විටත් කතානායකවරයාට අදාළ තීන්දුව ලබා දී තිබෙනවායි කියන කාරණය තමයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මිත්වරුනි, දවසින් දවස මේ රට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට යකාගේ හැටියට තමයි භවන නිර්මාණය වෙන්නේ. එනිසා මේ 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ කෙසේ හෝ පරාජය කිරීම අපි සියලුම දෙනාගේ පරම කාර්යභාරයක් වෙලා තිබෙනවා. එහෙම නැති වුණොත් යකාගේ හැටියට භවන හැදෙනවා වගේම අපේ විදිහට පාර්ලිමේන්තුව හැදිලා මහ විනාශයක් කරා යාමට ඉඩ කඩ තිබෙනවා. එනිසා 20 වෙනි සංශෝධනයේ පරාජය කිරීම සඳහා අරගලයෙන්තර ජයග්‍රහණයක් මිති බව සීතබාගෙන අපි කටයුතු කරමු. මිත්‍රනි, ඔබ සැමට ජය.